මුදල්ලා මාත් ඇමතිතුමා මුදල්ලා ඇමතිතුමා කියන්නේ මේ වෙලාවේ වෙනකොට ඉතාමත්ම කල්පනාකාරීව ප්‍රකාශ කළ යුතු සහ මැදිහත් විය යුතු පුද්ගලයෙක් අපි හිතනවා මේ වෙනකොට මුදල් ඇමති සහ මහ බැංකුව අතර ඉතාමත්ම සුහද ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරන සම්බන්ධතාවයක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේ ළඟදී මේ සතියක් ඇතුළත ආපු ප්‍රකාශ තුලින් ඇත්තටම එහෙම එකකුත් නැහැ කියන එකනේ අපිට පෙන්නුම් කරන්නේ. එක වෙලාවක මුදල් ඇමති කියනවා යුද්ධ කාලේ කළු සල්ලි වලින් මොනවාද වෙපන්ස් අරගෙන උතුරු කොරියාවෙන් වෙපන්ස් ගත්තා කියලා ඔහු පත්තරයකට ප්‍රකාශ කරනවා. දැන් ඒ ප්‍රකාශය ඊට පස්සේ විදේශ ඇමති කියනවා එහෙම එකක් කිව්වේ නැහැ කියලා. එහෙම එකක් නෙවෙයි ඔහුගේ සගයා කියපු දේ මේ හරියට මාධ්‍ය තේරුම් අරගෙන නැහැ කියලා විදේශ ඇමති කියනවා. දැන් බරපතල ප්‍රකාශයක් මේ කරන්නේ රටක් කළු සල්ලි වලින් උතුරු කොරියාව වැනි රටක් ඒ කියන්නේ ජාත්‍යන්තරව යම් කිසි තහංචි වලට ලක් වෙච්ච රටකින් අපි වෙපන්ස් අරගත්තා කියලා මේ ප්‍රකාශයක් කරනවා. ඒක ගැන ඊට පස්සේ තියෙන මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනකොට මුදල් ඇමති මොකද්ද දෙන පිළිතුර? ඕවට පිළිතුරු දෙන්න ගියොත් මම තවත් අමාරුවේ වැටෙනවා වගේ කතාවක් කියනවා. යුද්ධ කාලේ ඊට එක් කරන්න කරපු දේවල් දැන් කතා කරන්න ගියොත් මහා ප්‍රශ්න එන නිසා මම එහෙම කියන්නේ නැහැ. මම මොකක්වත් ඕක ගැන කියන්න ඕනේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ මාධ්‍යවේදියා අහනවා, නමුත් ඔබට මේ අවස්ථාවක් ඔබ කියපු දේ පැහැදිලි කරන්න කියලා. නැහැ එහෙනම් මම කියනවා ඒක කිව්වේ නැහැ කියලා. කොහොමද මං අහන්නේ වග කිව යුතු ඇමති කෙනෙක් මුදල් ඇමති ඒ මදිවට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්ද? එහෙම ප්‍රකාශ ඔහු හිතනවද මේ ඔහුගේ මේ යම් කිසි නිකන් මේ පවුලක් තුල මොකක් හරි නිකන් අපි ඔය පාටි එක නිකන් කියලා දාන්නේ දේවල් ටිකක් වෙරි වුණාම? එහෙම ඒ විදියට හැසිරෙන්න බෑනේ ඇමතිවරයෙක්ට. ඇමතිවරයෙක් මාධ්‍ය ඉදිරිපිට ඇවිල්ලා මොකක් කිව්වත් ඒක බරපතල ලෙස ඒක සංනිවේදනය වෙනවා. ඒක සංනිවේදනය වෙන්නේ ලංකාවට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් සංනිවේදනය වෙනවා. එතකොට අපි හිතනවා කවු මොන ඇමති කෙනෙක් වුණත් සහ විශේෂයෙන්ම මුදල් ඇමති වගේ තනතුරක් දරන කෙනෙක් ඒ ඔහු ප්‍රකාශ කරන දේ බරපතලකම තේරුම් අරගෙනයි එතන වාඩි වෙන්නේ කියලා. ඉතින් එහෙම බරපතලකමක් එහෙම හැඟීමක් නැහැ කියන එකනේ ඔප්පු කරන්නේ.